අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ලෝකේ පුරාත් ආණ්ඩුවට විරෝධතා ඖෂධ හිඟය බරපතලයි රෝගී ජීවිත තනාග පිනිබිඳු වගේ මේ විදිහට ගියොත් පෞද්ගලික අංශයත් බංකොලොත් සිංහල අවුරුද්දට පසු ණයක් ඉවරයි සංචිතක් ඉවරයි රනිල් අනතුරු හංගවයි දැන් දේශීය පුවත් සාමාන්‍යයෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයට යම් ප්‍රමාණයකට හෝ බහන්ත මිල ඉහළ යනවා නමුත් අපේ රටේ ඉතිහාසය තුළ මේසා විශාල ලෙස ඇඳුම් පැළඳුම් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ ගිය අවුරුද්දක් නම් තිබිලා නැහැ ඒ වගේමයි බහන්ඩ හිඟය මේ අවුරුද්ද අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම අවුරුද්ද බව කිව යුතුයි මොනතරම් ප්‍රශ්න අමාරුකම් තිබුණත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපේ රටේ මහා සංස්කෘතික මංගල්‍යයක් බව අවිවාදාත්මකයි මොනතරම් අමාරුකම් ආර්ථික අහේනිය තිබ්බත් ගම්බිම් බලා යන බොහෝ නගරවල වැඩ කරන අය හීන දකිනවා නමුත් මෙවර බොහෝ අපේක්ෂාවන් බිඳ වැටි අවසන් පෙට්‍රල් නැහැ ඩීසල් නැහැ ගෑස් නැහැ ගමේ යන හිතන තරම් ලේසිත් නැහැ අම්මට තාත්තට චීත්‍යයක් සරමක් ගන්නත් අඩුම ගානේ රුපියල් 1000ක් 1500ක්වත් ඕනි. කෑම බීම මිල අහස උසට ගිහින් අවසන්. සාමාන්‍ය ජනතාවට සහනයට ඇත්තේ සතොස. නමුත් අද සතොසෙත් සතුටු සිතින් ගන්න ආහාර හිඟයි. සතොස ළඟත් පොලිම්. හැබැයි බහන්න නැහැ. බඩු ගන්න බඩු නැහැ. ටීවී එකේ විතරයි තියෙන්නේ. දැන් ටීවී එකේ කියනවා තියනවා කියලා. ගණ්ඩායම ප්‍රායෝගික බඩු නැහැ. සීන් නැහැ, පරිප්පු නැහැ. සෞතු වල ටිකක් තියෙන එච්චර. අනිවාර්යයෙන්ම බඩු කිරිම දෙයක් නැහැ. සමහර ප්‍රදේශවල ජනතාව ATM යන්ත්‍ර ළඟ දිගු පෝලිම් වල රැඳී සිටිනවා. ඒ මුදල් ලබා ගැනීම සඳහා විශේෂයෙන් හැටන් වල ජනතාව සිංහල හින්දු අලුත් අවුරුද්ද මහත් ඉහලින් සමරනවා. අදත් කොළඹ වෙළඳ ව්‍යාපාරිකයින් තමන්ගේ දුක කිව්වා. බොහෝ ස්ථානවල අලවිය පහත වැටිලා. අර කොරෝනා තියෙන කාලෙත් පිට වඩා හොඳ වෙළඳාමක් කරගන්න තිබුණා. සත්‍යයක් තිබුණා. හොඟක් අය ගණන් අහනෝ යනෝ. ඉතින් මොකද දැන් අද මේවා රුපියල් 3400 දෙවිච්ච සරම රුපියල් 800යි 1000යි. රටා 3යි 23යි. දැන් අඬුවක් 3යිනේ. ගිය අවුරුද්ද මෙලට සෙනක හොගාලා. එපිට අවුරුද්දේ. මේ අවුරුද්දේ මොකෝ විශ්වාස හරි දෙන්න බෑ. කණ්ඩන් නෑ අපේ කම්. කණ්ඩ කණ්ඩ මේවා කණ්ඩ දිනුට්ට. මේ දවස්වල ගොඩක් අඩුයි බිස්නස් එක මොන දන්නවද මේ කරන්ට් එක නේ අනිත් එක මේකෙම ගාන වැඩි වෙලා තියෙන්නේ ගිය පාරට වඩා මේ පාර ගොඩක් වැඩි වෙලා තියෙන්නේ මිනිස්සු අතේ මේ පාර සල්ලි නේ අඩු වෙලනම් සෑහෙන අඩු අවුරුදු වෙලනම් කිසිම දෙයක් නැහැ ලුණු කිලෝ එක අද පොඩ්ඩක් ලුණු මිල වැඩි අද 280ක් කියනවා 290ක් කියනවා සමහරක් කට්ටිය කවුරු ගෙන්නාවේ බඩු ගෙන්නුවේ නැහැ මොකද මොනා රටේ මොනා වෙනවද කියලා දන්නේ නැහැ කාට දාල් වල මිල නම් නාඩු 198යි 200යි අනිත් එක කීරිසම්බ 230යි 235යි සුදු කෙකුළු 198යි 95යි මෙතන එක පොකට් මණියෙම තියෙනවා 210යි රතු කෙකුළු 200යි 195යි එම තමයි යන්නේ අහස උසට ගිය බහන්ඩ මිල ගැන ජනතාව මෙසේ අදහස් දැක්වුවා අපි ගිය අවුරුදු වල රුපියල් 10 15000 ගෙදරට ඇරයි යන්නේ බඩු අම්මට තාත්තට එහෙම අඩුවට ඇරයි යන්නේ මේ පාර වෙන්නේ නැහැ අයියා ඒ කියන්නේ බඩු එකට එකක් ගණන් ගිහිල්ලා දැනන් එච්චර ජය නැහැ කණ්ඩන් නැතුව ඉන්නේ අහස උසට බඩු ගණන් ගිහිල්ලා මේ සැරේ අවුරුද්ද කොහොම කරන්නේ දන්නේ නැහැ මේ ආණ්ඩුවත් එක්ක කරන්න අමාරුයි අපේ ඇත්තටම ජීවිතේ නමාර මිනිසුන්ට ඊයේ ඇවිල්ලා බැලුවා අද ඊටලා දෙකක් ඉදිරිය වැඩි මේ සේනකට ගියාර අර 12 මාස වෙන අනදාසේ මොනව හරි කරන්න ඕන නිසා මිනිස්සු මේ නගරයට ඇවිල්ලා කන කරුගස් තියලා මේ පොන්චි ළමයින්ට විතරක් ඇඳුමක් අරන් යනවා මේ රටම විනාශයට අගාධයටත් දාලා තියෙන්නේ ඒ නිසා අපි කියන්නේ ගෝට ගෝ හෝම් කියලා
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගී ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ දිනත් විශේෂ සාකච්ඡාවක නිරත වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගී ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ඒ ආණ්ඩුවට එරෙහිව ගෙනීමට නියමිත විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. රටේ ජනතාව අද පාරට බහලා කියන්නේ මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි මේ රාජපක්ෂ පවුලම අපි එලවන්න ඕනි කියලා. ඒ එලවන විතරක් නෙමෙයි මේ රාජපක්ෂ පවුල ඒ වගේම මේ රටේ හොරකම් කරලා තියෙන මේ සියල්ල අපි අය කරගන්න ඕනි කියන තැන ඉන්නේ. ඉතින් ඒක එහෙම කරන්න නම් පාර්ලිමේන්තුව තුලින් අපි මේ වෙනකොට විශ්වාස භංගයක් අපි සමගී ජන බලවේගය සහ අදාළ පක්ෂ කණ්ඩායම් දැන් අත්සන් කරගෙන යනවා. ඒ වගේම දෝෂාභියෝගිකුත් අපි ඒත් එක්කම අත්සන් කරගෙන යනවා. දැන් ඇත්තටම මේ විශ්වාස භංගය සහ දෝෂාභියෝග කියන කාරණා දෙකේදීම කාටවත් හැංගිලා ඉන්න බෑ. ස්වාධීන වුණා නම් මේ රටේ අද මහපොළොවේ ක්‍රියාත්මක කර දෙන්න ඒ අය අනුකූල නම් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ හැම කෙනාම මේ රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා එළවන වැඩ පිළිවෙලට සහය දෙන්න ඕනේ. අපි සතුටු වෙනවා අද රටේ තරුණයෝ මේ තරුණයෝ අති බහුතරයක් මේ ඉන්න තරුණයන්ගේ අති බහුතරයක් සමහරට 90%කට වැඩි ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂව දිනවන්න කටයුතු කරපු අය. ඒක තමයි තිත්ත ඇත්ත. මේ රාජපක්ෂලට ඡන්දෙ දුන්නේ තමයි මේ. හැබැයි අද පාරට බහැලා මේ එකමුතු වෙලා තියෙන්නේ මේ රට බේරගන්න. තමන්ගේ 10ක් 15ක් ඇම්බැට්ටෝ ටික දාලා මස්කඩලව කණාය දාලා වීවෝන් ගෝටා කියලා සටන් පාටයක් ක්‍රියාත්මක කරන්න යනවා නම් මේකෙන් වෙන්නේ රට අස්ථාවර වෙන එක විතරයි, රට අකර්මණ්‍ය වෙන එක විතරයි. කරුණා කරලා මේ ජනමතයට හිස නමලා යන්න ඇමරිකාවට. අපිට ඉන්නේ මන්ත්‍රීවරු 54යි සමගි ජන බලවේග. හැබැයි අපිට සියලු මන්ත්‍රීවරු මේකට ඒකරාශි කරගන්න. අපි කල්පනා කරන්නේ කොයි මන්ත්‍රීද රටට ආදරේ ජනතාවට ආදරේ අපේ දරුවන්ට ආදරේ කවුද කියලා හරියට හඳුනා ගන්න පුළුවන් මෙතනදී. ඒව හඳුනාගෙන අපිත් එක්ක එකට එකතු කරගෙන අපිට ඕනේ රාජපක්ෂ මේ ආණ්ඩුව ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මේ සියලු දෙනා මේ පුටු වලින් එලවලා දාලා අලුත් රටකට මේක ගෙනියන්න. ඒ වෙනසටහන් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් අපි ඒ කරන වැඩ පිළිවෙල තමයි සාකච්ඡා කරන්නේ. මේ රටේ ජනතාව 3-2ක් දුන්නේ මේ වර්තමාන පොහොට්ටු රජයට. හැබැයි සුළුතරයක් ඉන්න විපක්ෂයක භූමිකාව අද සමගි ජන බලවේගය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරමින් යනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපි මහ පොළොවේ කරන අරගලය වගේම පාර්ලිමේන්තුවේ අරගලය ආරම්භ කරලා හමාරයි. මේ රටේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් හෘද සාක්ෂියක් තියෙන හැම මන්ත්‍රීවරයෙක්ම ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ මේ විශ්වාස භංග යෝජනාවට දෝෂාභියෝගයට අත්සන් කළ යුතුයි. විදේශ විනිමය සංචිත මෙම සතියෙන් පසු ප්‍රමාණවත් මට්ටමක නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රටට මුදල් නැතිවීමත් සහ ඉන්දිය ණය මැයි මස අවසන් වීම හේතුවෙන් විශාල අර්බුදයක් හටගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මම හිතන්නේ අපේ රජයේ අපේ විදේශ විනිමය සංචිතය බැලුවොත් මේ සතියෙන් පස්සේ දුවන්න පුළුවන්ද මම දන්නේ. ඒ වගේම තමයි මම දන්නවා අද සමහර ඉන්ධන වලට එම ගෙව්වේ අපේ අපනයන ප්‍රධාන අපනයන සමාගම් වලින් මුදල් ඉල්ලගෙන. මෙහෙම හිඟා කන්න බෑ. ඉතින් අපිට තියෙන සම්පත් සිංහල අවුද්දෙන් පස්සේ අවසන් වෙන තත්වෙට එන්න. අනික් ණයෙන් බඩු ගන්න එක මම හිතන්නේ මේ අන්තිමට ඉස්සෙල්ලා අවසන් වෙනවා. එතකොට කොහෙන්ද බඩු භාණ්ඩේ ලබා ගන්න? ඊළඟට තියෙනවා විශේෂයෙන්ම ඉන්ධන ගන්න. ඒ ණය වැඩිදුරම ගෙනියන්න පුළුවන් මේ දෙවනි සතියට. සමහරවිට පළවෙනි සතියට යන්න පුළුවන්. මෙතනදී මේ වෙනකොට විශාල අර්බුදයක් එනවා. අපිට මුදල් නැහැ. ඉන්දියන් ණය ටික අවසන්යි. දැන් ජල කන්නට අපිට පෝර ගේන්න බෑ. ඒක තව ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආහාරය ගියත් යනවා. මේ විදිහට ගියොත් ජූනි මාස වෙනකොට පුද්ගලිකාංශයට වහන්න සිදු වෙනවා. ඒ විසඳුම් හොයන්න තරුණයෝ කියන්නේ ආණ්ඩුව ජනාධිපති මාරු වෙන්න ඕනේ කියලා. කෙසේ හෝ 19 වෙනි සංශෝධනයෙන් ඒක සිදු වෙන්නේ නැහැ. මොකද 19 වෙනි සංශෝධනය මම දන්නවා සම්මත කරොත් මම ඒකේ අගමැති හිටියේ. පළමුවෙන්ම තියෙන්නේ ජනාධිපතිතුමාට ඇමතිකම් දරන්න බෑ. හරි අපි දැන් ඒක සම්මත කරේ ගම මොකද්ද වෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යාට තියෙන අමාත්‍යංශ ටික මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට දෙනවා. දෙවනුව මේ කොහොමද ජනාධිපතිතුමායි අගමැතිතුමායි සහෝදරේ. මීට ඉස්සෙල්ලත් එයා පත් කරේ මෙහෙම සාකච්ඡා කළා. දැනුත් සාකච්ඡා කරලා වෙනසක් වෙන්නේ නැහැ. ඒ වෙනස ලබා ගන්න එක තමයි මේ අලුත් බලවේගය ඇවිල්ලා තියෙන්නේ. 19 වෙනි සංශෝධනේ වමනයි ඒ ප්‍රමුඛත්වයේ තියෙන්නේ එතනදී. දැන් තරුණයෝ කියන්නේ අලුමෙම්ම ගෝඨා ගෙදර යන්න කියලා. ගෝඨා තාම ගෙදර ගිහින් නැහැ. ගෙදර යවලා තියෙන්නේ මං විතරයි. ඉතින් ටිකක් ඒ කාලෙදී මේවා ගැන හිතලා බලන්න මට අවස්ථාව හම්බුණා. ආණ්ඩු පෙරළියක් ඇති කරන්නයි පාර්ලිමේන්තුව බලන්නේ. ඒත් පිට ඉන්න මේ තරුණ පිරිස බලන්නේ දේශපාලන පෙරළියක් ඇති කරන්න. තන අග පිනිබිඳු වැනිය කියලා කියමනක් තියෙනවා.
සමහර හෘදයාබාධයකින් ජීවිතයක් බේරගන්න විනාඩියක් මදි වෙන වෙලාවල් එමටයි. නියම වෙලාවට නියමිත මාත්‍රාවට නියමිත ඖෂධය ලබා දීලා බේරගත් ජීවිත කොපමණද? එහෙත් අදවන විට බරපතල ඖෂධ හිගේ නිසා රෝගී ජීවිත අවදානමට ලක්ව අවසන්. කොවිඩ් අවස්ථාවේ එන්නත් සාර්ථකව ලබා දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛයි. මුදලට වගේම ආධාර ලෙසත් එදා කොවිඩ් එන්නත් ලැබුණා. කොවිඩ් වසංගතය අවස්ථාවේවත් අපේ රටේ බරපතල ඖෂධ හිඟයක් ඇති වුණේ නැහැ. නමුත් දැන් වෙනකොට ඩොලර් හිඟය, රුපියල හොඳටම බාල්දු වීම, ලෝක වෙළඳපොළේත් යම් ප්‍රමාණයකට මිල ඉහළ යාම නිසා ඖෂධ හිඟයක් ඇති වෙමින් තිබෙනවා. සමහර අත්‍යවශ්‍ය ඖෂධවල මිල හිතා ගන්න බැරි විදිහට ඉහළ ගිහින්, විශේෂයෙන් පිළිකාව, දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝගවලට භාවිත කරන ඖෂධවල විශාල හිඟියක් පවතිනවා. දියවැඩියා රෝගීන්ගේ රුධිර මට්ටම පරීක්ෂා කරන ස්ට්‍රිප්ස් වලද බරපතල හිඟියක් ඇති වී තිබෙනවා. ඖෂධ හිඟේ සහ සමහර සැත්කම් උපකරණවල හිඟේ නිසා සමහර රෝහල්වල සැත්කම් පවා ඇන හිට තිබෙනවා. සාමාන්‍ය ජනතාවටද රෝහල් ගතවීමෙන් වළකින ලෙසත් හැකිතරම් පරිස්සම් වන ලෙසත් අද වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා. දැන් ඇත්තටම අද ජනතාව ගෑස් පෝලිම්බල, ඉන්ධන පෝලිම්බල මැරී වැටෙන තත්ත්වයට ඇවිත්, බොහෝ ඔසුසල් වලින් ඇහුවම කියන්නේ දවසට පෙති දෙක ගානේ පෙති හයක් ගන්න ඕනේ රෝගීන් දැන් දවසටම තම හිතුමතයට පෙති දෙකක් පමණක් ගන්න බවයි. විශේෂඥ වෛද්‍යවරුන්ද හිතුමතේ ඖෂධ අඩු කිරීම කරන්න හොඳ නැති බව අවධාරණය කරනවා. එහෙත් මිල ඉහළ යාම සහ හිඟේ නිසා ජනතාව දැන් හිතුමතේ ඖෂධ ගැනීම හෝ නොගැනීම සිදු කරනවා. පිටුට ඉඳලම ඉන්න මේ බේත් හොයාගෙන. මේ කජෙන් කියනෝනේ මේ බේත් තියනවා කියලා කියනවා. තියා මේ අපි ඇවිල්ලා බලනකොට බඩු නැහැ. මේ ජනාධිපතිතුමාට ඕක තේරෙන්නේ නැහැ. මොකද ඒක තේරෙන්නේ නැහැ කියන්නේ අය කන් ඇහෙන්නේ නැහැ. ජනාධිපතිතුමා එන්නේ නැහැ මේ රජේ රෝහලට බේත් ගන්න. මාධ්‍යට ඇවිල්ලා කෙලින්ම කියලා මට මෙච්චර දවසක් දෙන්න මම මේ බේට් ටික මේ වකවානුව වෙද්දි දෙනවා. එහෙම කෙලින් උත්තරයක් දෙන්න ඕන නැ පිරිමිනේ. ඉහිර ඇඩ්මිට් කරලා යාර බේත් නැහැ කිව්වා. බලමු ඉතින් කියලා කිව්වද ඒගොල්ලෝ ලොකුට කර මෙතන බේතක් මාරු කරලා හරි දෙන්නම් කියලා මෙයාට. ආතල් එකට ඉතින් බෙහෙත් බොන්නේ නැහැ නේ. ලෙඩක් දුකක් හැදුනම තමයි බෙහෙතක් බොන්නේ. අඩුම තර බෙහෙතක්වත් මිනිස්සුන්ට හරියට සැපෙවම නැත්තම් මේ වගේ බලදරි මේ වගේ තනතුරු වල ඉන්න එක බොරු වැඩක් ඇත්තරම ඉතින්. ඉස්සලාම බෙහෙත් ටික හරියට ගෙනත් දෙන්න ඕනේ. ඔසවලවත් බෙහෙත් නැහැ. අද මේ පිළිබඳව මෙරට වෘත්තීයවේදීන් සිය අදහස් පළ කළා. අත්‍යවශ්‍ය ඖෂධ පවිතරක් 237ක අඩුවක් තියෙනවා. රජයට නොහැකි වෙලා තියෙනවා. ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තහවුරු කරලා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය රෝහල් තුල තහවුරු කරන්න. ඒ ප්‍රතිපලයක් විදිහට කොවිඩ් අර්බුදයෙන් එහා ගිය අර්බුදයකට අද වෙද්දි මුහුණ දෙමින් ඉන්නේ. මේ මොහොතේ අපි රජයෙන් සහ මහා බැංකු අධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ජනතාවට සෞඛ්‍ය සඳහා තියෙන අයිතිය තහවුරු කිරීම සඳහා ඒ ඉටුකම අරමුදලේ මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය වෙනුවෙන් ලබා දෙන්න. සමහර ශල්‍ය කර්ම වලට බලපෑම් එල්ල වෙලා තියෙනවා. ලියලා දුන්නම රෝහලෙත් නැහැ, පිටත් නැහැ. ඒක නිසා රෝගීන් බරපතල අනතුරකට ලක් වෙමින් තියෙනවා. හෘද රෝගීන්ට දෙන ඖෂධ නැත්තම්, මේ ඖෂධ ගන්න ගියාම ෆාමසි වල නැත්තම්, ෆාමසි වල අධික මිලක් තියෙනවා නම්, අහිංසක දුප්පත් මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන එක ආණ්ඩුව කල්පනා කරන්නේ නැද්ද? ඖෂධ හිඟයට කඩිනම් විසඳුම් ඉල්ලා කැකිරාව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. දැන් ඇත්තටම සමහර වෛද්‍යවරුන් කොම්පෝස්ට් කාබනික පොහොර ගැන කතා කළා. විවිධ ව්‍යාපෘති ගැන කතා කළා. තමන්ගේ වෘත්තියට පුංචි හෝ අගතියක් වෙනකොට වර්ජනය කරා. ඇත්තටම රෝගීන් ගැන අබමල් රේණුවක හෝ ආදරයක් තියෙනවා නම් ඖෂධ හිඟයට සාධාරණ විසඳුමක් කඩිනමින් ඉල්ලන්නේ නැතිව ඇයි මේ තරම් නිහඬ කියලයි ජනතාව අද අහන්නේ. GMO එක හැමදාම කරලා තියෙන රටේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ආවොත් විතරයි ඒගොල්ලෝ එළියට බහලා තියෙන්නේ. එක්ක පඩිය වැඩි කරගන්න නැත්නම් වෛද්‍යවරු මාරු කරාම පාසල් වලට ළමයි දාගන්න රට වෙනුවෙන් බහපු මිනිස්සු බහින වෙලාවට බඩගෝත්‍රවාදීව කඩේ ගිහිපු කට්ටියට ලැජ්ජාවක් ඇති බහින්න. ඒගොල්ලෝ දන්න ප්‍රශ්නේ කතා කරන්නේ නැතුව පෝර ප්‍රශ්නයක් කතා කරන්න ගියානේ. මේ දේශපාලඥයෝ පමණක් නෙවෙයි නිලධාරීතු වගේ කියන්න ඕන මේවට. නිලධාරීන්ට කොන්ද පණ ඇතුව තමන් විශේෂඥ දැනුම තියෙනවා නම් ඒ වලින් රජයට උදව් කරන්න දැනගන්න ඕන. මේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නය ගැන ඇත්තට මේ වෙනකන් GMO එකවත් කතා කරන්නේ නැහැ. කොහොමද වෛද්‍ය සංගම් GMO එකේ සභාපතිවරයා මැදිහත් වෙලා කරපු
ඒ බොරුව නිසා තමයි විනාශයට පත් වුනේ කියන එක මතක් කරන්න ඕනේ. GMO එකට පුළුවන් වුණා නම් එදා කාබනික පොහොර ගැන කතා කරන්න. ඇයි GMO එක මේ වෙනකන් වෛද්‍ය සංගම් මේ වෙනකන් කතා කරන්නේ නැත්තේ මේ මේ රටේ තියෙන ඖෂධ ඉංගේ ගැන? තමුන් දැනගන්න ඕනේ තමුන්ගේ විෂය මොකද්ද කියන එක ඉස්සෙල්ලා. වෛද්‍යවරයන් තියෙන පොහොර ගැන කතා කරන්න කෙනෙමෙයිනේ. පාමසියේ බෙහෙත් පෙත්තක් හොයාගන්න මිනිස්සු ඉස්ලු අත දුවනවා. සල්ලි තිබුණත් ගන්න විදියක් නැහැ, බෙහෙත් නැහැ. GMO එක මේව දන්නේ නැහැ. ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින් වත්මන් ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ ඉතාලිය, ඇමරිකාව ඇතුළු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයින් එක්වයි. වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින් මේ දිනවල වීති බැස සිය විරෝධය පළ කරමින් සිටිනවා. මේ ඉතාලියේ ප්‍රදේශ කිහිපයක සංවිධාන කර තිබූ විරෝධතා කිහිපයක්. මේ රටේ ගෑස් පෝලින්නෑ, පෙට්‍රල් පෝලින්නෑ. නමුත් අපේ රටේ මිනිස්සුන්ව දැක්කම අපි පුදුම දුකක් ඇති වෙන්නේ. ඉතින් මම ඉල්ලන්නේ මේ රටේ කරන්න බැරි මේ පාලකයෝ රට දාලා ඒගොල්ලොන්ගේ ගත්තු සල්ලිත් අපි අහිංසක මිනිසුන්ට දීලා යන්න කියලා තමයි කියන්නේ. සියලුම දෙනා එකතු වෙලා ඉන්නේ අපේ රට රකගන්න. කිසිම පක්ෂ ભેදයක් නැහැ. පවුල රටේ තියෙන සියලුම සම්පත් හොරා කාලා දැන් රටි කොටසක් පැනලා අනික් කොටස තාම බලය අල්ලන් ඉන්නෝ. අපි කියන්නේ බලය අතහැරලා බලය මිනිස්සුන්ට දීලා යන්න. ගෝටා ගෝ හෝම් සල්ලි දීලා. ඩීසල් අනම්මනම් සියලුම දේ එන්න එන්නම නැතිවලා යන අපේ රටේ ජනතාව සියලුම දෙනා මාර විදියට දුක් විඳිනවා. අපිට මේවා දරා ගන්න බෑ. කට්ටිය එකතු වෙලා මේක ඉවර වෙනකම් මේ හොර දේශපාලුවන් එලවලා දානකම් මේක කරගෙන යන්න දිගින් දිගටම සහෝදර ඔබ සැමටම අපි ඉන්නවා. අමරිකාවේ කනෙටිකට් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද සිය විරෝධය වත්මන් ආණ්ඩුවට එරෙහිව මෙලෙස පළ කර සිටියා. දන්ත පිළිලයක් කරලා තියෙන මේ රාජපක්ෂ රෙජිමේ අයින් කරලා දා. ජනතාව ඔයගලන්ගේ මේක නවත්තන්න එපා. ඔයගලන්ට සපෝට් එකට අපි ඉන්නවා. ඕනම දෙයකට අපි ඉන්නවා. අපිත් නවත්තන්නේ නැහැ මෙහි. සටන අතාරින්න එපා. අන්තිම ලේබින්දුව තියෙනකම් සටන් කරන්න. මේ ඔක්කොම එකතු වෙලා අද අපිට පුළුවන් තරම් විදිහට අපි පුළුවන් විදිහට අපි මේක කප්පයි කරන්නේ අපි ගෝටට ගෙදර යන්න කියලා. ඒක නිසා ගෝට ගෝ හෝ. බ්‍රිතාන්‍ය බ්‍රිස්ටල් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද සිය විරෝධය පළ කර සිටියේ මෙලෙසින්. අපි ලංකා මිනිස්සු විඳින දුක දැකලා අපිට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ හඬින්ම අපිත් කියන්න ඕන ගෝටා ගෝ හෝම් කියලා. මේ ළමයිට තව දෙන්න සපෝට් එක. ඔයාලත් බහින්න එළියට ඉන්න එපා. මේ ළමයිගේ ෆියුචර් එක වෙනුවෙන් ළමයි ෆයිට් කරන්නේ. මේ සයිප්‍රසයේ පැවති විරෝධතාවයක්. පසුගියදා ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් හි පැවති ඔලිවියෝ සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රංගන ශිල්පී හිරන් අබේසේකර සමත් වුණා. ලයිෆ් ඔෆ් පී නිර්මාණය වෙනුවෙනුයි හිරන් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ. සම්මානය ලබාගත් අවස්ථාවේදී හිරන් අබේසේකර සම්මාන උළෙල අමතමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනතා අරගලයට සහාය පළ කිරීමට තමන් අමතක කරන්නේ නැති බවයි. My Sri Lanka is going through a little bit of a tough time now. I think of you and I wish I was there with you. Machanla mangbalata aadare
ජයවේවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.